ඇමරිකාවට පැමිණෙන විදේශීය සංචාරකයන්ට බලපවත්වන එන්නත් කරන අවශ්‍යතාවයන් නිශ්චිත වශයෙන් දක්වමින් ජනාධිපති ජෝ බයිඩන් නව නියෝගයකට අත්සන් තබා තිබෙනවා. එමෙන්ම චීනය, ඉන්දියාව සහ යුරෝපීය රටවල සංචාරකයන්ට පනවා තිබූ දැඩි සීමාවන් නොවැම්බර් මාස 8 වනදා සිට ඉවත් කරන බවයි දවල මන්දිරයේ නිවේදනය කළේ. පසුගිය වසර මුලදී ඇමරිකා එක්සත් ජනපදයේ විදේශ සංචාරකයන්ට සීමා පැනවුවේ කොවිඩ් වසංගත ව්‍යාප්ත වීම පාලනය කිරීමේ අරමුණින්. එහෙත් ඇමරිකාව වෙත ජාත්‍යන්තර සංචාර යළි ආරම්භ කිරීම සඳහා එම සීමා ඉවත් කිරීමට දැන් පියවර ගැනෙනවා. ජනාධිපති ජෝ බයිඩන් නිකුත් කළ නව නියෝගයට අනුව වයස අවුරුදු 18ට අඩු පුද්ගලයන්ට ඇමරිකාවට ඇතුළු වීම සඳහා එන්නත් කරණය අවශ්‍ය වන්නේ නැහැ. කෙසේ නමුත් අනෙකුත් පුද්ගලයන් ඇමරිකාවට පැමිණීමට පෙර ලෝක සෞඛ්‍ය සංවිධානයේ හෝ ඇමරිකානු CDC ආයතනයේ අනුමත කළ කොවිඩ් එන්නතක් පූර්ණ වශයෙන් ලබා සිටිය යුතු වෙනවා. මේ අතර මොඩර්නා එන්නත ලබාගෙන මාස 6ක් ගත වූ පුද්ගලයන් වෙත තුන්වැනි මාත්‍රාවක් ලබා දීම සුදුසු බවට යුරෝපා සංගමයේ ඖෂධ පාලනාධිකාරිය නිර්දේශ කර තිබෙනවා. ඒ වයස අවුරුදු 18 ඉක්මවා මොඩර්නා එන්නත ලබාගෙන ඇති පිරිස සඳහායි. ඒ අනුව යුරෝපා සංගමයේ තුල තුන්වන මාත්‍රාවක් ලබා දීම සඳහා අනුමැතිය හිමි වූ දෙවන එන්නත මෙය වෙනවා. මේ අතර රුසියාවේ දෛනික කොවිඩ් මරණ සංඛ්‍යාව 1069ක් දක්වා ඉහළ ගොස් ඇති අතර මේ වන විට කොවිඩ් වෛරසයෙන් වැඩිම පීඩාවට ලක්වන යුරෝපීය රට බවට රුසියාව පත්ව තිබෙනවා. ඊයේ දිනේ රට නව ආසාදිතයන් සංඛ්‍යාවද 37930ක් ලෙස දක්වනු අතර රුසියාවේ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව මේ වන විට 231669ක් වන අතර ඒ යුරෝපයේ ඉහළම මරණ සංඛ්‍යාවද වෙනවා. රුසියාවේ කොවිඩ් ආසාදනය සහ මරණ මෙලෙස ඉහළ යාමට ඒ රට වැසියන් එන්නත් කරණේ මගහැරීම හේතු වී ඇති බවයි විදේශ විචාරකයන් පෙන්වා දෙන්නේ. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණ ඔබන්න.